කලින් සත්‍ය හරිටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අද දිනෙන් අවසන් වූ කාලය වන විට අපේක්ෂකයන් 41 දෙනෙකු අපතෙන්පත් කරයි. නාම යෝජනා බාර ගැනීම හෙට පෙරවරුවේ ආරම්භ වෙයි. වීමිල නීතිගත කර වීවලට හොඳ මිලක් ලබා දෙන බව සජිත් කියයි. වියකහ සැකයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් රට තුළ නොමැති බව විපක්ෂ නායක කියයි. දමිල ප්‍රගතිශීලී සම්දානයේ සහයත් සජිත්ට හෙට සිට දුම්රිය 30ක් දාවනේ ප්‍රතිබෙන් දේශීය පුවත් ජනාධිපතිවරණය සඳහා අප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද මධ්‍යාහ්න 12ට අවසන් වුණා. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 41 දෙනෙකු අප තැන්පත් කර තිබෙනවා. මේ අතර හෙට දිනේදී නම් යෝජනා බාර දීමට නියමිත වෙති බව මැතිවරණ කොමිසම පවසනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපමුදල් තැන්පත් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යාහ්න 12ට අවසන් වුණා. ඒ අනුව මෙවන විට අපේක්ෂකයන් 41 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා අපමුදල් තැන්පත් කර තිබෙනවා. එළිවෙර ජනාධිපතිවරණය සඳහා අපමුදල් තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් මාස 19 වෙනිදායින් ආරම්භ වුණා. ඒ අනුව අද මධ්‍යාහ්න 12න් අවසන් වුණු අප තැන්පත් කිරීමේ කාල සීමාව තුළ පිළිකා දේශපාලන පක්ෂ 19ක් ස්වාධීන අපේක්ෂකයන් 19 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන් 3 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා අප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. මේ අතර අද දිනේදීත් ස්වාධීන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අප මුදල් තැන්පත් කිරීමේ කටයුතු සිදු කළා. අපේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් සුබ්‍රමණියන් ගුණරත්න මහතා අද දිනේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා අප මුදල් තැන්පත් කළ අතර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස එම්.කේ. සිවාචලිංගම් මහතා, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා, අහමඩ් හසන් මොහොමඩ් අලවි මහතා අප තැන්පත් කළා. එමෙන්ම ගුණපාල තිස්ස කුට්ටි ආරච්චි මහතා, ගණේ ආරච්චිගේ මහීපාල හේරත් මහතා අද දිනේ ස්වාධීන අපේක්ෂකයන් ලෙස අප මුදල් තැන්පත් කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම හෙට පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජකීය මැතිවරණ මහලිකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා අප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයන් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා. අද පසුරු 2:30ට පමණ මොන් මිලස කැඳපුව අතර හෙට දිනේදී ක්‍රාත්මක නාම යෝජනා බාර ගැනීමේ වැඩපිළිවෙළ සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිසම සහ ශ්‍රී ලංකා පොලිසිය උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. එම හමුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා මේ ස්ථානයේ නාම යෝජනා බාර දීම හෙට සිදු වෙද්දී මෙතන මේ දෙපස විශේෂයෙන් තියෙනවා ප්‍රධාන මාර්ග දෙකක්. එක මාර්ගයක් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය එක පැත්තකින් තිබෙනවා, අනිත් පැත්තෙන් තියෙනවා පරණ කෝට්ටේ පාර නැත්නම් කොටා පාර. මේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයත් ඒ වගේම පරණ කෝට්ටේ පාර ප්‍රධාන කොටගෙන තමයි මේ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. අද රාත්‍රියේ 9 සිට පොලිස් රේඩියෝ කාර් රථත් පොලිස් යතුරු පැදි යොදවනවා මේ මාර්ගවල. ඒ අනුව අද රාත්‍රියේ 9 සිට මේ මාර්ගවල මේ මාර්ග දෙකේ අවට මාර්ගවලත් රථවාහන නවතා තැබීම තහනම් කරනවා. හෙට ඔක්තෝබර් 7 වෙනිදා පෙරවරු 6 සිට මේ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න තියෙන කාරණේ තමයි බීමත්ව පැමිණෙන කිසිම පුද්ගලයෙක්ව ඒ පරීක්ෂණ කපලවලින් මේ මාර්ගවලට ඇතුළත් කිරීමක් කෙරෙන්නේ නැහැ. හෙට සිට ජනාධිපතිවරණය අවසන් වෙලා ප්‍රතිඵල නිකුත් සතියක් ගත වෙන තුරුත් පෙළපාලි සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. හෙට දිනේදී කිසිම පුද්ගලයෙකුට පුද්ගල පෙළපාලි හෝ වාහන පෙළපාලි යන්න අවසරයක් ලැබෙන්නේ නැහැ. හෙට දිනේ පෝස්ටර්, අත්පත්‍රිකා, බැනර්
මේවා ප්‍රදර්ශනය කිරීම තහනම් වෙන. කුමන හෝ ආකාරයක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම හෙට දිනේ තහනම් වෙනවා. ආහනවල ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ඒ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කරගෙන ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. මේ කියපු නීතිමය විධිවිධාන යම් කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් උල්ලංඝනය කරනවා නම් අපි පැකිලෙන්නේ නැහැ. ඒ තැනැත්තාට එරෙහිව නීතිය දැඩිවම ක්‍රියාත්මක කරනවා. මේ සියල්ල සිදු කරන්නේ හෙට දිනේ නාම යෝජනා භාර ගැනීමේ කටයුත්ත තා සාමකාමීව සිදු කිරීම සඳහා. මෙතර බැතිවරණ කොමිසම සහ ජනාධිපති අපේක්ෂකින් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව එම අපේක්ෂකින් සහ කණ්ඩායම්වල නියෝජිතින් මෙලෙස අදහස් පළ කළා. අදහස ගිය පාරේ මේ 85ට වැඩි ඡන්දය මේ අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනාට මාත්‍යාට ලැබුණා. මුස්ලිම් ඡන්දෙත් ලංකා දෙමළ ඡන්දේ කඳ උඩරට ඒවාගිය දීපු කට්ටිය දැන් වේදනාවේ ඉන්නේ. ජාතික සංවර්ධන පෙරමුණ ඔකිඩිය සංකේතයත් ඇත්තටම අපිට අවශ්‍යයි මේ අවස්ථාවේ මේ තියෙන දුෂ්ට ක්‍රමයට විරුද්ධව පෙළගැසීමක් ඇති කරන්න ජනතාව එක්කව කරන්න වේදිකාවක් හදන්න තමයි අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ. මම අපි කරගෙන කරන්නේ ලංකා ජාතික පෙරමුණ. නමුත් අපි ලංකා ජාතික පෙරමුණේ ආරචිකල නැති නිසා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට මම කරන්නේ. විශේෂයෙන්ම අපි මේ මෙතිවරණයේදී බලාපොරොත්තු වෙනවා මේ රටේ අපේක්ෂක විසින් ජනතාව රවට්ටන ජනතාවට ඇත්ත කියා දෙමින් ජනතා ගමන ඉවරදි දිශාවට ගෙනියන්න තමයි. දේශපාලන ප්‍රවේශයේදී පැහැදිලි ප්‍රශ්නකින් පිටපත් අවසනවත්තාව එනිසා මම විකල්ප කණ්ඩායම් කිව්වේ ස්වාධීන ජාතික අපේක්ෂක. අද තවක් ස්වාධීන ජාතික අපේක්ෂක මොන පක්ෂයක් නැහැ. එම්මත් රටේ ජනතාව බුද්ධිමත් ඉවරහරි තීරණයක් ගන්න ඕනේ. සුරුංගෙන් මිදිලා විපාක්ෂිකව. දැන් වැදගත් කරුණක් අද ඉදිරිපත් කරනවා. මැතිවරණ කාර්යාලයක යාපදිංචි මැතිවරණ කාර්යාලයක ප්‍රදර්ශනය කරන්න පුළුවන් අපේක්ෂකයාගේ ඡායාරූපය පමණයි. ඒක හොඳටම වැදගත්ම කාරණය. මේ අගමැති අපේක්ෂක කියලා සංකල්පයක් නැහැ නේ. එහෙම මැතිවරණ නීතියක් තියෙනවා. මේ වරේම මැතිවරණයක් පැවැත්වෙන්නේ නැහැ. මම විශේෂයෙන්ම කැමති සියලුම පක්ෂවල ආධාර කරුණන්ගෙන් ඉල්ලන්න මගේ පක්ෂය ඇතුළුව මේ මැතිවරණ නීතිය අනුව කාර්යාල සැරසීම් කරන්න කියලා. ලක්ෂ සංඛ්‍යාත දායකයන් පිරිසක් අපිට එකතු වෙලා ඉන්නවා. ඔවුන් මේ රජය පළවා හැරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලික කරගත් ජයග්‍රාහී මේ රට දියුණු කරන රජය නිර්මාණය තම බලයට පත්ව පැය 48ක් යාමටත් පෙර කෘෂි කර්මාන්තය පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවන බව එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සම්මේලනයේ අද එක්වෙමින්. පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සම්මේලනය අද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. පත්වට ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නේ ගොවි ජනතාව නියෝජනය කළ මේ සමුළුවත ඔබතුමාට තියෙන ගොවියන්ගේ නායකත්වය ගොවියන්ගේ ඉල්ලීම. ඒ සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නියෝජනය කරමින් ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් එක්ව සිටි අතර එම අවස්ථාවට අමාත්‍ය දයාගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කොළොන්න සහ සිඩ්නි ජයරත්න යන මහත්වරුන්ද එක්ව සිටියා. මම අදහස් කරගෙන සිටිනවා ගොවියා සහ ජනාධිපතිවරයා අතර සමාජ ගිවිසුමක් ඇති කරගෙන එයට නෛතික බලය ලබා දීලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මෑත කාලේ කෘෂි කර්මාන්තයට සිදුවෙන ඓතිහාසිකම සේවාව ඉෂ්ට කරන්නට මේ සජිත් ප්‍රේමදාස ඇපකැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මම මහ පොළොවේ පය ගහලා සිටින පුද්ගලයෙක්. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව මට කාගෙන්වත් උපකාරක පන්ති අවශ්‍ය වන්නේ නැහැ. හැමෝමත් එක්කම තිබෙන මේ අවිශ්වාසය කරුණාකරලා සජිත් ප්‍රේමදාසගේ ගොඩට දමන්නට එපයි කියලා මම කියන්නට කැමතියි. ඔබලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට පැය 48ක් යන්නට පෙර මම පිහිටවනවා කෘෂි කර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය. කෘෂි කර්මාන්තය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටවල මම ඔබලත් එක්ක අත්සන් කරපු ඒ සමාජ ගිවිසුම දින වකවානු සහිතව ක්‍රියාත්මක කරන්නට දිවි හිමියේ අපකප වෙනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කවුරු මොන දේ කිව්වත් අපේ රටේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නැහැ. ප්‍රතිපත්ති තියෙන ඇති කොළයට සීමාව. නමුත් ඒවා මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වී ගොවියාට සහතික මිල එදා වේල ටුවස් වගේ තීන්දුව තීරණ ගන්න ක්‍රමයකට
නතු කරන්නේ නැතුව අපි සහතික මිල අනිවාර්යෙන්ම නීතිගත කරනවාමයි කියන එක මේ අවස්ථාවේ මම පොරොන්දු වෙනවා. මම ඔබලට බොරු කියන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම වී මිල නීතිගත කිරීමේදී ගොවි ජනතාවගේ පැතුම රුපියල් 50ක මිලක්. ඉඳුරාමයේ ඉෂ්ට කරන්නට සජිත් ප්‍රේමදාස කැප වෙනවයි කියලා මේ අවස්ථාවේ ඔබලට පොරොන්දු වෙනවා. මුළු මහත් ශ්‍රී ලංකාවේම ගොවි ජනතාව වෙනුවෙන් ඒ මහා යුතුකම මගේ දිවංගත පියාණන්ගේ නාමයේ මේ සජිත් ප්‍රේමදාස ඉටු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ඔබලට ප්‍රකාශ කරමින් අපි ආදරණීය හිතාදර ගොවි ජනතාවට ජය වේවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පක්ෂයේ වෙත ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේදී ඊයේ රාත්‍රී 8:30ට පමණ ආරම්භ වුණා. එහිදී මධ්‍යම කාරක සභාව පැය දෙකකට අධික කාලයක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. සිදුකළ දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. එය අනුව ජනාධිපතිවරයා විසින් සිය තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. තීරණාත්මක සාකච්ඡාවක් කරා අපේ ඌව මහමැතිතුමා ඉන්නෝ මේ අපේ සංවිධායකරු මේ සියලු දෙනාම මැදිහත් වුණා. විශේෂයෙන්ම මධ්‍යම කාර්ය සභාවේ තීරණය තිබුණේ අද බොහෝ දේශපාලන කරුණු කාරණා සාකච්ඡා කරලා අපි ඒ මධ්‍යම කමිටුවේ අදහස් යෝජනා සියල්ල අතිගරු ජනාධිපතිතුමාට බාර දුන්න අවසාන තීරණයක් ගන්න. රට හමුවේ හෙට දවල් 11:00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් තියලා අපේ පක්ෂයේ ලේකම්තුමා සංවිධායක ලේකම්තුමා ඇතුළු පක්ෂයේ සියලුම නායකයින් රටට අපේ තීරණේ ප්‍රකාශයට පත් කරනවා. අපේ පක්ෂයේ ඉන්නේ බාමාංශික බලවේගයක්. ඒ පිරිස ශක්තියක් වෙයි සියලුම මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ බලාපොරොත්තු අරමුණු මුදුන් පමුණවා ගන්න කියන එක තමයි අපේ විශ්වාසය. අපි තීන්දුව ඉවර කරලා තමයි මධ්‍යම කාර්ය සභාවෙන් එළියට බැස්සේ. තීන්දුව හෙට දැනුම් දෙයි. මොකද ප්‍රකාශ කිරීම බලය ජනාධිපතිතුමාට දුන්නා. එච්චරයි. දැන් ඉවරයි වැඩේ. UMP පරාජය කරන තීන්දුවක් ලැබෙනවා. වැඩේ හරි. කෝට්ටු එන්නේ. නෑ නෑ. ඉවරද? අපි කියන්නේ ඒක හේ වහ ගන්න ඕනේ. නික අමාරු දාන්න බා. මොමරි UMP පරද්දායි. අපි වැඩේ කෙසේ වෙතත් පක්ෂයේ ස්ථාවරය අද දිනේ මාධ්‍යයට දැනුම් දෙන බවට ප්‍රකාශ කර තිබුණද එය හෙට දින දක්වා කල් දැමීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදැසන සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ඔහුගේ මිරිහන නිවසේදී පෙරවරු 9:46ට ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම හෙට උදැසන 9:00 සිට 11:00 දක්වා සිදු කෙරෙනවා. ලකුණු සම්බන්ධයෙන් කිසි ගැටලුවක් නැහැ. ඒක නීතිමය ප්‍රශ්නයක් තියෙනවා කියලා අවබෝධ කරගත් ප්‍රශ්නේ තියෙන්නේ කවරකට අප බැඳලා තියෙන අවස්ථාවක ලකුණකින් ඒ ලකුණ තවත් පාරක් වෙන පක්ෂකින් ඉල්ලන්න බෑනේ. ඒකට ඒක උසාවිය යන වැඩක්. දැන් පොහොට්ටු ලකුණ මෙ යනවා. අනිවාර්යයෙන්. පොහොට්ටු ලකුණ යනවා. පොහොට්ටු ලකුණ ජයග්‍රහණය කරන එක ජයග්‍රහයි ලකුණ. ඒකට එතකොට නාම යෝජනා බාරදීම සම්බන්ධයෙන් සූදානම් කොහොමද? අපි සූදානම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතකොට ජනාධිපති ජනරාල ප්‍රතිපත්ති කරන්නේ නැහැ. ඒ දුම බොහොම පැහැදිලිව කියලා දිනවනේ. එතුමාගේ සහයෝගය අපිට දෙයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති දුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් දමිළ ප්‍රගතිශීලී සන්ධානය විසින් සංවිධානය කළ ප්‍රචාරක රැස්වීමක් අද හැටන් නගරයේදී පැවැත්වුණා.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දොර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ විසින් සංවිධානය කළ පළමු ප්‍රචාරක රැස්වීම අද හැටන් නගරයේදී පැවැත්ුණා. මෙම ප්‍රචාරක රැස්වීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කැබිනට් නොවට අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහභාගී වුණා. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගණේෂන්, අමාත්‍ය පළනි දිගම්බරන් සහ කැබිනට් නොවට අමාත්‍ය වි රාධාකෘෂ්ණන් මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මෙච්චර රටල ආදරය කර නායකයෙක් ඉන්නව නේද කියලා එතුමා පෙන්වන්නේ. තොපිට එකෙන්ටවත් බින් අඟලක් පර්චස් එකක් නම් දෙන්නේ නැහැ. සියල්ලම අක්කර ගණන් අපේ පවුලේ උන්ට විතරයි කියන එක තමයි සහෝදරනි මහින්ද රාජපක්ෂ කිව්වේ. අයි අපි සජිත් ප්‍රේමදාස බය සායව දෙන්න මොනාටද? එතුමා පියා අපිට ලංකාවේ 1988 කාලයේදී ප්‍රවසිපාවේ නැති කට්ටියට ප්‍රවසිපාවේ ලබලා දීලා තියෙනවා. ඊට පස්සේ තමයි වතුකර ජනතාව අපිට ඡන්දේ දාන්න ඡන්දයි තිය අපිට දීලා තියෙනවා. ඒ ඡන්දේ හොඳ ආකාරයෙන් පාවිච්චි කරන්න ඕන නම් අපිට යුතුයකමක් තියෙනවා එතුමාට ඡන්දයක් දාන්න. එතුමා මේ අවස්ථාවේ නැති වුණොත් එතුමාගේ පුතාට මේ ඡන්දේ දීලා අපි අපේ යුතුයකම ඉෂ්ට කරන්න ඕන කියලා තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. නාම මොකද කරුකරෝ? අපි ඔයාලට ඉන්නවා. ඔයාලා අපිව විශ්වාස කරලා ඡන්ද දෙන්න අනිවාර්යෙන්ම. මේ පහුගිය අවුරුදු 4ට වඩා අභිවෘද්ධියක් ඇති කරනවා කියලා මම පොරොන්දු වෙනවා. ඔයාලා දන්නවා අපි කිව්ව දේ කරනවා කියලා. මම ඇමති කෙනෙක් වෙලා කිසිම වංචනික ක්‍රියාවක් කළේ නැහැ. කිසිදු විදියකින් කොමිස් මුදලක් අරගෙනත් නැහැ. වසර 4 පුරාම ඔයාලා වෙනුවෙන් සේවය කළා. දැනුත් සේවය කරනවා. ඒ වගේම මීළඟ මැතිවරණයෙන් පස්සේ අපේ ආණ්ඩුවක් යටතේ මේ අමාත්‍ය ධූරයම අරගෙන මම මීට වඩා ඔයාලට නිවාස ලබා දෙන්න ඒ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. බියෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් රට තුළ නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. හෝමාගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සිංහල දෙමළ මුස්ලිම් බහුල සියලු ජනතාවට නැවත නිදහසේ ජීවත් වෙන්න ජීවනෝපාය සලසගන්න පුළුවන් සුරක්ෂිත හෙටක් ඇති කරන්නට ඉසුරුමත් රටක් ඇති කරන්න ප්‍රතිඥා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වරණ අපේක්ෂකයා ලෙස උදේ සුභ මොහොතින් අසන තැබුවයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. රට පැත්තේ හිටගන්න පක්ෂවල අනුග්‍රහය ලබන සක්විති රජකම ලැබුණත් රට පාවල නොදෙන එකම ජාතික නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවෙන්න අපි හදපු දේවල් විකුණගෙන විකුණගෙන ගිහිල්ලා කාලා දාලා තියෙනවා. මේකට අතර කරන යුගය ඇවිල්ලා තියෙනවා. එහෙනම් නූපන් දරුවන්ට අයිති දෙයක් විකුණා කන්න කිසිම ආණ්ඩුවකට අයිතියක් නැහැ. අවුරුදු 5කට බලය. හැබැයි මේ කට්ටිය එක කරනවා. අපිට ආරක්ෂාවක් නැහැ. පන්සලට යන්න, පල්ලියට යන්න, කෝවිලට යන්න මේ කිසි දෙයකට යන්න වියෙන් හා සැකෙන් තොරව යන්න පුළුවන් කමක් නැහැ. අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් වෙලා අවුරුදු 10ක් ඉවර කරන්න බැරි වුණා අපිට. බෝම්බයක් පිපෙන්නේ නැතුව. ඒකෙ පේනවා ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් මේ පසුගිය ආණ්ඩුවට තිබුණේ නැහැ කියලා. ඔවුන්ට තිබුණේ පලි ගැනීමේ ආසාව විතරයි. ලේකම්තුමා කියනවා එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයේදී අපිට ජනාධිපතිවරයා එක පක්ෂයක, අගමැතිවරයා එක පක්ෂයක ඉන්නකොට අපිට හරියට පලි ගන්න බැරි වුණා. ඒකින්ද අපිට දෙන්නම එක පැත්තකට දෙන්න එතකොට අපි හොඳට පලි ගන්නම් කියලා. දැන් මේ පලි ගන්නද අපි යවන්න ඕන මිනිසුන්ව? දේශපාලන හතුරාගේ පලි ගන්නද අපි රටේ ආණ්ඩුවක් පිළිගන්න ඕන? ජනාධිපතිවරයෙක් පත් කරන්න ඕන. එහෙමනම් අපිට හිතන්න වෙලා තියෙනවා මේ අයගේ පරමාර්ථය මොකද්ද? අපිට රටක් ගොඩනගන්න තියෙනවා. රටේ ආරක්ෂාව ගොඩනගන්න තියෙනවා. අනාගත පරපුරක් වෙනුවෙන් මේ රට රකින්න තියෙනවා. වැඩ කරලා ඔප්පු කරපු නායකයෙකු අපි තමුන්නාන්සේලාට අපේක්ෂකයාව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ලබා දීලා තියෙනවායි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න. 2019 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අද කටයුතු කළා. මෙවර ප්‍රතිඵල සකස් කිරීමේදී සමස්ත දිවයිනින් හෝ දිස්ත්‍රික් වශයෙන් ස්ථාන නම් කිරීමක් සිදු කර නැහැ.
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අද දහවල් කටයුතු කළා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙබ් අඩවියට පිවිස අපේක්ෂකින්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කයේ හා මාධ්‍ය අනුව අදාළ කඩේම් ලකුණු සඳහන් කරනවා. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල් යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ අවම කඩේම් ලකුණු සීමාව 159ක් වන අතර එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ අවම කඩේම් ලකුණු සීමාව 154ක් බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙවර ප්‍රතිඵල සකස් කිරීමේදී දිවයින් වශයෙන් හෝ දිස්ත්‍රික් වශයෙන් ස්ථාන නම් කිරීමක් සිදු කර නැහැ. කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන 21 වනදාට පෙර අදාළ පසලේ විදුහල්පතිවරුන් හරහා අභ්‍යචනා ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර මෙවර ශිෂ්‍යාධාර ලබා දෙන සිසුන් සංඛ්‍යාව 15,000 සිට 20,000 දක්වා 5,000කින් වැඩි කර තිබෙනවා. ඒ අතරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුගිය අගෝස්තු මස 4 වනදා පැවති ශිෂ්‍යත්ව විභාගයට සිසු සිසුවියන් 339,410ක් අයදුම් කර තිබූ අතර ඉන් 332,179 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටියා. දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සලකා බලා හෙට දින සිට දිත්ව දුම්රිය 30ක් 10 වනට එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. කෙසේ නමුත් දුම්රිය වර්ජනයට අදට දින 11ක් ගත වුවත් තම ඉල්ලීම් ඉටු කරන තුරු වර්ජනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්ති සමිති පවසන්නේ. ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්ති සමිතිය ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද 11 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති පසුබිමකයි දුම්රිය සේවකයන් මෙලෙස අඛණ්ඩ වර්ජනයේ නිරත වන්නේ. කෙසේ වෙතත් ඉල්ලීම් ලැබෙන තුරු සිය අඛණ්ඩ වැඩවර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්ති සමිතිය පවසනවා. මේ අතර අප කළ විමසීමකදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ හෙට උදෑසන සිට දුම්රිය 30ක් ධාවනය කිරීමට කටයුතු කරන බවයි. මෙතර යුද හමුදා නිලධාරීන්ගේ සහය ලබා ගනිමින් ඉදිරියේදී දුම්රිය ධාවනය කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද අප විමසීමක් සිදු කළා. මෙවැනි කලාකප්පල්කාරී වර්ජන නිසා දුම්රිය මගින්ට වෙන හානිය ගැන හිතලා මගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තේජම යුද හමුදාවතුරයා කතා කළ උසාවි සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී යුද හමුදා ප්‍රතිවරයා පවසන දින අමාත්‍යවරයා මෙදී ලබා දෙන්නේ නම් ඔවුන් දුම්රිය අභියෝගයන් නියෝජ්‍යයන් වූ කිරීමේ වැඩපිළිවෙල කරන්න පුළුවන් කියලා. ඒ සඳහා වැඩබල ඇමතිවරයා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.